කර කටයුතු හාමුදුරන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි බිස්මෙන් ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ දීර්ඝ කාලයක් පවත්වාගෙන ආපු සදහම් වර්ෂා දහම් වැඩසටහන් මාලාව බදාදා දින මේ සතිපට්ඨාන භාවනාවක් පුහුණු කරන පින්වතුන්ට අවශ්‍ය ධර්ම කාරණා පැහැදිලි කර දීමත් ඒ වගේම සතිපට්ඨාන භාවනාවක් පුහුණු වෙනකොට ඇතිවෙන ගැටලු සාකච්ඡා කිරීමක් මේ බදාදා දවසේ පවත්වාගෙන එනවා. දැනට සති දෙකකට වතාවක් මේ විදිහට පවත්වනවා. දැන් අපි මේ දේශනා මාලාව තුළ ධර්ම කාරණා පැහැදිලි කිරීම යටතේ දැන් මාස ගණනාවක්ම පැහැදිලි කරගෙන ආවේ සරියුත් හාමුදුරුවෝ දේශනා කොට වදාළ සම්මාදිට්ඨි සූත්‍රයේ ධර්ම කාරණා සම්බන්ධවයි. මේ සම්මාදිට්ඨි සූත්‍රය තුළ අන්තර්ගත වෙන්නේ සම්මාදිට්ඨි ලාභියේ ළඟ තියෙන විශේෂ ගුණ 16ක්. අපි ඒ ගුණ 16න් දැන් වෙනකොට ගුණ 13ක් සාකච්ඡා කරලා අවසන් කරලා තියෙනවා. අද දවසේ පැහැදිලි කරන්න තියෙන්නේ 14 වෙනි ගුණයයි. දැන් මෙතන සරියුත් හාමුදුරුවෝ මේ සම්මාදිටිලාභිය තුල අන්තර්ගත මෙන්න මේ ගුණ ටික එකක් හෝ තියෙනවා නම් එයා සම්මාදිටිලාභිය කියලා තමන්ට තීන්දුව කරන්න පුළුවන් කියලා තමයි මේ සූත්‍රයේදී ධර්මයේ පැහැදිලි කරන්නේ. ප්‍රශ්නය තියෙන්නේ එක නෙවෙයි මේ ගුණ පජානාති ස්වරූපයකට වෙන්න ඕනේ. පජානාති කියන්නේ දැනගැනීම නෙවෙයි. දැන් අපි යමක් දැනගත්තට ඒක පජානාති නොවන බව මේ දේශනා මාලාවේ දිගින් දිගටම පැහැදිලි කරා. පජානාති කියන ගුණය වෙනකොට ඒ යංගති ගුණයක් ධර්මතාවයක් හටගන්නේ මොහොතේ ඒක හඳුනා ගැනීමේ ලක්ෂණය තමයි පජානාති ගුණය. තව මේ පජානාති ගුණයට සමාන පද ජානතෝ පස්සතෝ කියන එකක් පජානාති ගුණයට සමානයි. දැනගන්නවා දැක ගන්නවා කියන එක. ඒ කියන්නේ ඒවලේ ඒ මොහොතේ වර්තමානයේ සිදුවෙන දෙයක්. සාමාන්‍යයෙන් අපි ධර්මකාරණා පිළිබඳව ඔය ගුණයෙන් නෙවෙයි ඉන්නේ. ජානතෝ පස්සතෝ හෝ පජානාති ගුණයෙන් නෙවෙයි ජානාති ගුණයෙන්. ජානාති ගුණය කියන්නේ යමක් දැනගන්නවා. දැන් මේ 14 වෙනි කාරණේ සම්මාදිටිලාභියෙක්ගේ 14 වෙනි ලක්ෂණයක් විදිහට නැත්නම් මේ ලක්ෂණය තියෙනවා නම් එයා සම්මාදිටිලාභියෙක් කියලායි බුදුහාමුදුරුවෝත් ඒ වගේම සරියුත් හාමුදුරුවෝ දේශනා කරන්නේ. එතන හඳුන්වන්නේ මෙන්න මේ කාරණා තුන. අපි දන්න ධර්මානුකූල වචන එක වචනයක් සම්බන්ධ කරලා ඒ වචනේ තියෙන එකිනෙකට වෙනස් ස්වරූප හතරක් ගැනයි පැහැදිලි වෙන්නේ. ඒක අපි මතක් කරව සූත්‍රයේ අන්තර්ගත 14 වෙනි සම්මාදිට්ඨිලාභියාගේ ලක්ෂණය සංඛාරේච පජානාති, සංඛාර සමුදයංච පජානාති, සංඛාර නිරෝධංච පජානාති, සංඛාර නිරෝධ ගාමිනීම් පටිපදංච පජානාති. මෙතන එතකොට පජානාති කියන එක හතරාකාරයක් වෙනවා. ඒ හතරාකාරයේ තියෙන්නේ සංඛාර සම්බන්ධව, සංස්කාර සම්බන්ධව. මුලින්ම සංස්කාරංච පජානාති. දෙවෙනි එක සංඛාර සමුදයංච පජානාති. තුන්වෙනි එක සංඛාර නිරෝධංච පජානාති. හතරවෙනි එක සංඛාර නිරෝධ ගාමිනී පටිපදංච පජානාති. ඒ කියන්නේ මේ සංස්කාර කියන එක ගැන ඉගෙන ගන්නකොට සංඛාරංච සංඛාරේච පජානාති වෙන්නේ. මේ සංඛාර කියන්නේ මොනවද කියලා සරියුත් හාමුදුරුවෝ මෙතෙන්දී සූත්‍රයේ පැහැදිලි කරනවා. මේ අවස්ථාවේ සංස්කාර වර්ග තුනක් අපි දන්න සංස්කාර වර්ග තුනමයි පැහැදිලි කරන්නේ. කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර. නමුත් සංස්කාර ගැන පැහැදිලි කරනකොට ධර්මයේ තව පරියායකින් සංස්කාර හඳුන්වන තැන් තියෙනවා. ඒක අපි වෙනම පස්සේ පැහැදිලි කරගමු. නමුත් සරියුත් හාමුදුරුවෝ සම්මාදිට්ඨි සූත්‍රයේදී සංස්කාර හඳුන්වන්නේ කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර විදිහටයි.
ධර්මයේ වෙනත් පරියායකින් සංස්කාර ටික හඳුන්වනවා. පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර හා ආනිඤ්ඤාභි සංස්කාර කියලා. නමුත් සම්මාදිට්ඨි සූත්‍රයේදී ඒ පරියාය නෙවෙයි අරන් තියෙන්නේ, කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියන මේ ඊටත් වැඩිය සරල පරියායයි. ධර්මයේ විස්තර කරන ක්‍රමය පරියාය කියනවා. ඒකට සරල ක්‍රමයකට තමයි සරියුත් සාමඳුරෝ පැහැදිලි කරන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ මේ සාමාන්‍යයෙන් ධර්මානුකූලව ඥානාති ගුණේ නැත්නම් අනුමාන ඥානයක් විදිහට මේ ධර්මයේ කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියන්නේ මොනවද කියලා. එතකොට කාය, වචී, චිත්ත කියන්නේ නම් අපේ ජීව ක්‍රියාවලිය තුළ දකින්න තියෙන ක්‍රියාකාරකම් තුනක්. කායික ක්‍රියා, වාචික ක්‍රියා හා චිත්ත මානසික ක්‍රියා කියන ඒවා තමයි මේ කාය, වචී, චිත්ත කියලා මෙතන හඳුන්වන්නේ. නමුත් දැන් මෙතන වැදගත් වෙන්නේ කායික ක්‍රියා දැන ගැනීමවත් නෙවෙයි, කායේ චලන හඳුනා ගැනීමවත්, වචන හඳුනා ගැනීමවත්, වචන කතා කිරීමවත්, කායික ක්‍රියා කිරීමවත්, සිතේ ස්වરૂපී ගැන ගැනීමවත් නෙවෙයි. සමාධි කිලාවියාගේ ලක්ෂණය වෙන්නේ සංකාර කියන ඒවා, කාය සංස්කාර පජානාති වෙන්න ඕනේ. ඒ වගේම වචී සංස්කාර පජානාති වෙන්න ඕනේ. චිත්ත සංස්කාර පජානාති ගුණේ යුක්ත වෙන්න ඕනේ. ඒ විතරක් මදි. එතකොට කාය සංස්කාර සමුදය පජානාති වෙන්න ඕනේ. කාය සංස්කාර එයාගේ නිරෝධිය පජානාති වෙන්න ඕනේ. කාය සංස්කාර නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පජානාති වෙන්න ඕනේ. ඒ ආකාරයෙන්ම චිත්ත සංස්කාරය පජානාති වෙන්න ඕනේ. චිත්ත සංස්කාර සමුදය පජානාති වෙන්න ඕනේ. චිත්ත සංස්කාර නිරෝධිය පජානාති ගුණේ වෙන්න ඕනේ. චිත්ත සංස්කාර ගාමිනී ප්‍රතිපදාංච පජානාති කියන්නේ නිරෝධ වෙන තැන, නිරෝධ වෙන ක්‍රමය ගැන පජානාති ගුණයකට යන්න ඕනේ. ඒ වගේම මේ වචී සංස්කාරත් එහෙමයි. මේ එතකොට මේ සංස්කාර කියන එක ධර්මයේ සංස්කාර ගැන පැහැදිලි කිරීම. දැන් සංස්කාර කියනවා පාලි වචනය. මේක සිංහලට ගත්තොත් තියෙන්නේ සකස් වීම. දැන් ලෝකයේ සකස් වීම කියලා ගත්තම මේ සියලුම ලෝකයේ තියෙන සකස් වීම සංස්කාර ගණයට වැටෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ස්වභාවිකව සකස් වීම තියෙනවා. දැන් හැම වෙලේම අහස බැලුවොත් අහසේ වලාකුළු එක එක පැත්තට එක එක දිශාවට ගමන් කරනවා. ඒ ආකාශයේ වලාකුළු ගමන් කරනවා. එතකොට ඒක සකස් වීමක් කියලා කියන්නේ අපි. සංස්කාර කියන්නේ. හැබැයි බැලුව බැලමට එතන තියෙනවා වලාකුළු වල සැකසීම. ඒ වගේම දැන් ගඟක් ගත්තොත් ගඟේ උඩහා ඉඳලා ඉහළ ඉඳලා පහළට කොච්චර හරි වතුර ගලාගෙන යනවා. එතනත් සකස් වීමක් බැලුව බැලමට තියෙනවා. ඒ ගඟක වතුර පහළට ගලාගෙන යන එක, මුහුද කරා යන එක, මුහුදේ තැන්පත් වෙන එක සංස්කාර කියලා ධර්මයේ හඳුන්වන්නේ. නමුත් බැලුව බැලමට එතන ස්වභාවික සකස් වීමක් තියෙනවා. එහෙමනම් මේ මහා පොළොව මත තියෙන ගහක් ගත්තොත් ගහේ බීජ අවස්ථාවේ ඉඳලා කුඩා පැලහැටිය ඊට පස්සේ හැමදාම හැම මොහොතකම ලොකු ගහක් සකස් වීමේ ක්‍රියාවලියකින් යුක්ත වෙනවා. ඒක ප්‍රකටවල් ලොකු ගහක් ඉබේ පහළ වුන්නේ නැහැ. ඕපපාතිකෝ ගහක් පහළ වුන්නේ නැහැ. ඕපපාතිකෝ වැලක් පහළ වුන්නේ නැහැ අපිට. මේ ස්වභාව ධර්මයේ තියෙන එහෙමනම් ගස්කොළන් හැමදාම සකස් වීමක් වෙලා ඒ තිබුණට වැඩි වෙනස් වෙනවා. නමුත් දැන් ගහක වැලක තියෙන සකස් වීම වෙනස් වීම. ඒ වගේම ස්වභාව ධර්මයේ අහසේ, පොළොවේ, වැලිය වල, පස් වල, ජලයේ තියෙන වෙනස් වීම සංස්කාර කියලා ධර්මයේ කියන්නේ. එහෙනම් සංස්කාර කියන වචනේ
හඳුන්වන සකස් වීම හා සංස්කාර ගණයට වැටෙන්නේ නැති සංස්කාර මේ සකස් වීම කියලා වර්ග දෙකක් විද්‍යාමාන වෙනවා. දැන් ඒ විද්‍යාමාන තත්ත්වය අපිටත් තියෙනවා. දැන් ගහක ගහේ කුඩා පැලවේ ඉඳලා විශාල ගසක් වීම දක්වා සකස් වෙනවා, වෙනස් වෙනවා. ඒක ගහේ සංස්කාර ගුණයක් නෙවෙයි. ඒ වගේ අපේ ශරීරය දිහා බැලුවත් ඒ කුඩා ළමේ තමන්ගේ මස් ඇටලේ වල සකස් වීමක් වයස යන්න යන්න වෙනවා. වර්ධනයක් දකින්නවා කුඩා කාලේ ඉඳලා තරුණ කාලේ මැදිවිය දක්වා. ඊට පස්සේ ඒ හීන වීමක් දකින්නවා. ඒ හීන වෙන තැනක් තියෙන්නේ ශරීරයේ සකස් වීම. මේ ශාරීරික වශයෙන් ඉබේ සිදුවෙන මේ ගහක වැලක සිදුවෙන වගේ දේවල් කාය සංස්කාර වෙන්නේ. නමුත් කය තුලත් හැම වෙලේම සකස් වීම සිදුවෙලාමයි ජීවත් වෙන්නේ. දැන් කය ශරීරය ගත්තොත් සකස් වීම හැම වෙලේම සිදුවෙනවා. ඒක නිසා මේ සකස් වීම සම්බන්ධව මේ ශාරීරිය පිළිබඳ කායික විද්‍යාඥ වෙන්න පුළුවන්. කාය පිළිබඳව අධ්‍යයනය කරන අයට මේ සකස් වීම විවිධ පද්ධති වශයෙන් විවිධ රටාවල් ඉගෙන ගන්නත් පුළුවන්. ඒ ගැන තේරෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට දැන් ආස්වාස පාස්වාසය ගත්තත් මේ සකස් වීමක් හැම වෙලෙම වෙනවා. ඒකෙන් තමයි ජීවත් වෙන්නේ. ලේ ගමනාගමනේ එහෙමයි. හෘද වස්තුවේ ස්පන්දනය ගත්තොත් මේ සකස් වීමක් වෙනවා. නමුත් දැන් මේ දේවල් ගත්තම ගහක තියෙන දේවලුයි මේ අපේ ශරීරයේ තියෙන සමහර දේවලුයි අර ගහේ වගේමයි. ඒවා මේ කාය සංස්කාර කියලා ගන්නෑ. වචී සංස්කාර කියලා ගන්නෑ. මේ සංස්කාර කියන්නේ සකස් වීමක් තමයි. ඒකට හැබැයි විශේෂ ගුණයක් තියෙනවා. මෙන්න මේ විශේෂ ගුණය තමයි ධර්මයට අදාළ. නැතු සංස්කාර කියන වචනය විතරක් අරගෙන ඕනම හුදු සකස් වීම ධර්මයට අදාළ නැහැ. ඒකට සම්මාදිට්ඨි ලාභයේකට මේ ලෝකේ හැදුනේ හැටි, ගස්කොළන් හැදුනේ හැටි ඉගෙන ගත්තා කියලා සම්මාදිට්ඨි ලාභයේ පහළ වෙන්නේ. අලුත් දෙයක් නිර්මාණය වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තට සම්මාදිට්ඨි ලාභයේ පහළ වෙන්න බෑ. පහළ වෙන්නේ මේ ධර්මයේ බුදුහාමයේ කියන සංස්කාර පජානාති ගුණයෙන් යුක්ත වීම. ඒකයි සංකාරේච පජානාති. එන සංස්කාර කියන ඒවා සංඛාර කියන ඒවා සකස් වීම තමයි. මේ සකස් වීමෙන් එහෙනම් මේක ධර්මානුකූල භාවයකට යන්නේ. ධර්මයේ සංස්කාර කියන්නේ මේ සකස් වීම මොකක්ද? සංසාරයේ සකස් වෙන තැන සංස්කාර කියන්නේ. සංකාර කියන්නේ ඇත්තටම සංසාරයේ සකස් වෙන තැනකට විතරයි. දැන් ගහක් කුඩා පැලයක් වගේ තිබිලා විශාල රූක්ෂ ගහක් බවට හැරෙන එක සකස් වීමක්. ඒක සංසාරය සකස් කරනවා නෙවෙයි. එය සංස්කාරය කියලා ගණන් ගන්නෑ. ඒ වගේම දැන් සංස්කාර කියන්නේ එතකොට සංසාරයේ වර්තමානයේ සකස් වීමක් තියෙනවා. අතීත අනාගත සංසාරයන් නිර්මාණය වෙනවා. එහෙමනම් මේ වර්තමානයේ ඉන්න සංසාරගත සියලුම සත්තු ගත්තොත් මනුස්සය වෙන්න පුළුවන්, දෙවියෝ වෙන්න පුළුවන්, බ්‍රහ්ම වෙන්න පුළුවන්, සතර අපායේ ඕනම සතෙක් ගත්තොත් මේ සත්වය ගැන කියන්න පුළුවන් වෙන්නේ එක දෙයයි. මෙයා නිකම්ම හැදිච්ච කෙනෙක් නෙමෙයි. නිකම්ම පහළ වුණා නෙමෙයි. මේ පහළ වෙලා තියෙන අතීත සංස්කාරවල විපාකයක් විදිහටයි. මෙයා ඇත්තටම වර්තමානයේ හදලා තියෙන්නේ. දැන් මිනිස්සෙක් වර්තමානයේ මිනිස්සෙක් උනේ වර්තමානයේ දක්ෂතාවයකට නෙමෙයි. වර්තමානයේ පමණක් සකස් වීමකින් නෙවෙයි.
මනුස්සත්වය හැම මනුස්සයාට මේ බණහන අය අද මනුස්සයෙක් වෙලා තියෙන්නේ ඒ හැම දෙනාම අතීතයේ සිදු කරපු සංස්කාරවල විපාකයක් විදියට. ඒ වර්තමානයේ සංසාර ස්වરૂපයේ සංසාර සත්ත්ව ස්වરૂපයේ සංසාරයේ ජීවත් වෙන පුද්ගල ස්වરૂපයේ වර්තමානයේ හදපු එකක් නෙවෙයි. අතීතයේ හදපු සකස් වීමක ප්‍රතිඵලයක්. මේ විදිහට බැලුවම මනුස්සයෙක් එහෙමයි දෙවියොත් එහෙමයි. වර්තමානයේ දේවත්වයේ ඉන්න සත්වයේ වර්තමානයේ දෙවියෝ වුණා නෙවෙයි. අතීතයේ සිදු කරපු සකස් වීමක ප්‍රතිඵලයක්. ඒ වගේම වර්තමානයේ බ්‍රහ්මයෙක් ඉන්නවා නම් ඒ බ්‍රහ්මයා වර්තමානයේ නෙවෙයි බ්‍රහ්මත්වයේ සකස් කරගත්තේ. අතීතයේ. ඒ වගේම වර්තමානයේ තිරිසන් සතෙක් ඉන්නවද ඒ තිරිසන් සතා තිරිසන් භාවයේ සකස් කරගත්තේ වර්තමානයේ නෙවෙයි. අතීතයේ. මේ අතීතයේ සංසාරය සකස් කරපු එකට ධර්මයේ කියනවා සකස් වෙන එකට සකස් වීමට කියනවා සංස්කාර. අතීතයේ හෝ වර්තමානයේ හෝ අනාගතයේ ස්වභාව ධර්මයේ තියෙන දේවල් සකස් වීමට සංස්කාර කියන්නේ. එහෙනම් ස්වභාව ධර්මයේ තියෙන දේවල් අධ්‍යයනය කරලා සංසාර විමුක්තියක් ගන්න බෑ කාටවත්. ස්වභාව ධර්මයේ දේවල් සකස් වීම ඉගෙන ගත්තා කියලා කිසිම කෙනෙකුට සංසාර විමුක්තියක් අත් වෙන්නේ නැහැ. ඒ වුණාට වර්තමානයේ මිනිස්සු හොයන කර්මයක් හොයන්නේ මේ ස්වභාව ධර්මයේ වෙන සකස් වීම. නමුත් ඒකෙන් තව තව වෙන්නේ ඒ හොයන කෙනාට, ඒ වගේම පරේක්ෂණ කරන කෙනාට, ඒ වගේම මේ පරේක්ෂණ වල ප්‍රතිඵල විශ්වාස කරන කෙනාට අලුත් සංසාරයක් හදන අලුත් සංස්කාර ස්වરૂපයක් ඇතිවීම. ඒක හින්දා මේ සංස්කාර ගැන හොයන එක, ස්වභාව ධර්මයේ තියෙන සංස්කාර ගැන හොයන එක, පරේක්ෂණ පවත්තලීක අනාර්ය පරේක්ෂණය. ආර්ය තත්වයට පත් වෙන සංසාර විමුක්තියට පත් වෙන පරේක්ෂණයක් නෙමෙයි. දැන් ඒ අතර තමයි මේ සරියුත් හාමුදුරුවෝ දේශනා කරන්නේ සම්මාදිට්ඨි ලාභියෙක් ආර්ය පුද්ගලයෙක් වෙනවා. ආර්ය පුද්ගලයා ළඟ තියෙන එක ගුණයල්ලු මේ සංඛාරයික පජානාති. සංඛාර සමුදයංච පජානාති. සංඛාර නිරෝධංච පජානාති. සංඛාර නිරෝධ ගාමිනී පටිපදංච පජානාති. එතකොට ස්වභාව ධර්මයේ කියන වෙනස් වීම එකක් මෙතන අදාළ නැහැ. ඒක ස්වභාව ධර්මයට සමානව තමන්ගේ ශාරීරික වෙනස් වෙනවා, ලෙඩ රෝග ගැන හෙව්වා කියලා මේ සංස්කාරාන්ත පජානාති වෙන්නේ. දෙපිස් කුණප ගැන පරේක්ෂණ කරාට නිවන් දකින්න බෑ. නමුත් දෙපිස් කුණප නිසාවෙන් හටගත්තේ සංස්කාර වර්ග දෙකක් අපිට තියෙනවා. මනුසේ කුණාම මේ කාය සංස්කාර හා වචී සංස්කාර කියන ඒවා හැම එකක්ම සම්බන්ධ වෙලා තියෙන මේ දෙතිස් කුණප ශරීරයත් එක්කයි. ඒ කියන්නේ වචනයෙන් සංසාරයක් හදන්න පුළුවන් හැකියාව හා කායික ක්‍රියාවලින් සංසාරයක් හදන්න පුළුවන් හැකියාව මනුස්සයෙකුට හා තිරිසනෙකුට අයත් වෙච්චේ හිමිකම. මේ අනික් සත්තුන්ට ඔහොම වචනයෙන් සංස්කාර හදන්න පුළුවන්, කායික ක්‍රියාවලින් සංස්කාර හදන්න පුළුවන් කියන ස්වරූපේ නෑ. බ්‍රහ්මයේකෙම එහෙම කරන්නේ, එහෙම කරන්න බෑ. එතකොට දැන් තිරිසන් සතෙකුට කෑ ගහලා සංසාරයක් හදන්න පුළුවන්. මිනිස්සෙකුට සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාෂාවල් කතා කරලා සංසාරයක් හදන්න පුළුවන්. ඒ අතින් තිරිසනාට වැඩිය පහසුවෙන් සංසාරය හදන්න මනුස්සයන්ට හැකියාව තියෙනවා වචනේ. තිරිසන්තතුන්ට වචනෙන් සංසාරයක් හදාගන්න, සංසාරට පොහොර හදාගන්න
හැකියාව අඩුයි. හැබැයි තිරිසන් සත්තු හැම සතාකට සතාටම තමන්ගේ ශරීරයෙන් සංසාරයක් හදා ගැනීමේ හැකියාවෙන් යුක්තයි. මනුස්සයාම නෙමෙයි ශරීරයෙන් සංසාරය හදන්න පුළුවන්. වචනින් සංසාරය හදන්නත් පුළුවන්. ඊට අමතරව සංකල්පනාවලින් සිතුම් පැතුම් වලින් සංසාරයක් හදන්නත් පුළුවන්. මේ සිතුම් පැතුම් වලින් හදන සංසාරයට කියන නම හදන සංසාර ස්වරූපයට කියනවා ධර්මයේ චිත්ත සංස්කාර. ඒ කියන්නේ මනුස්සයාට කාය සංස්කාරක් තියෙනවා, වචී සංස්කාරක් තියෙනවා, චිත්ත සංස්කාරක් තියෙනවා. මේවන් ගත්තොත් ප්‍රබලම සංස්කාර. ප්‍රබලම සංස්කාර තියෙන්නේ කාය සංස්කාරයි. දැන් මනුස්සයෙක් ගත්තා කයෙන් හදන සංසාරයේ ප්‍රබලයි. ඒ වගේම වචනයෙන් හදන සංසාරයේ මනුස්සයෙක්ගේ කයෙන් හදන සංසාරයේ තරම් ප්‍රබල නැහැ. ඒ වගේම මනුස්සයෙක් ගත්තොත් කයෙන් හදන සංසාරය හා වචනෙන් හදන සංසාරය දෙක දිහා බලනකොට මනසෙන් හදන සංසාරය දුර්වලයි. නමුත් දුර්වල වුණාට ඒ දුර්වලතාවයක් බලගතු වෙන තැන තියෙනවා. දැන් උදාහරණයක් විදිහට කුඩා කොහුකෙන්දක් වගේ එකක් දුර්වලයි. ඇද්දොක් කැඩෙන ශක්තිය අඩු. ඒ වගේම දැන් කොහුකෙන්දෙන් හදන කොහු ලණුවක් සමහර විට වෙන ගසකටත් වැඩිය ශක්තිමත්. ඒ වගේම දැන් මේ දුර්වල සංස්කාර වර්ගයක් වුණාට මනුස්සයන්ට තියෙන චිත්ත සංස්කාර දවසකට ඇති කරන ප්‍රමාණය වැඩි වෙනකොට ඒක ශක්තිමත් වෙනවා. මනුස්සයෙකුට ලේසියෙන්ම හදන්න පුළුවන් සංසාරයේ හදන දේවල් සංසාරයේ සකස් කරගන්න හැම වෙලේම උදව් වෙන්නේ චිත්ත සංස්කාරයි. දෛනිකව දවසකට චිත්ත සංස්කාර වලින් හදන සංසාර ස්වરૂපය මැනලා කිරලා ගණන් කරලා නිම කරන්න බෑ. එච්චර චිත්ත සංස්කාර වලින් සියලුම සංසාරගත සත්‍යෝ සංසාරය හදා ගන්නවා. හැම වෙලේම හදා ගන්නවා. හැබැයි චිත්ත සංස්කාර හෝ අනිකුත් කාය සංස්කාර වචී සංස්කාර නැති දැන් තියෙනවා මනුස්සයන්ට. තිරිසන් තත්ත්වයක් තියෙනවා. ඒ තමයි නිින්ද ගිය වෙලාව. ඒ වගේම සිහි නැති වෙලාව. එහෙනම් මේ කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර වලින් දුර්වල දේ චිත්ත සංස්කාර වුණාට වැඩිපුර වේදන හින්දා, වේදන ක්‍රමයේ වැඩි හින්දා, වේදන අවස්ථා වැඩි හින්දා මේ චිත්ත සංස්කාරات මහා විශාල බලගතුකමක් තියෙනවා. නමුත් ප්‍රායෝගිකව සංස්කාර වර්ග තුන ගත්තොත් තනි සංස්කාරයක් විදිහට ගත්තොත් බලගතුම හානිදායක සංසාර හානිදායක හා හොඳ හා නරක හොඳ පැත්තෙන් හොඳ සංසාර හදන්නත් මනුස්සයට ඒ වගේ නරක පැත්තෙන් නරක සංසාර හදන්නත් උදව් වෙන්නේ කාය සංස්කාර. කයෙන් ශාරීරික ක්‍රියා වශයෙන් සංසාරය නිර්මාණය කිරීම. දැන් කායික ක්‍රියා වශයෙන් කරන සංසාරය නිර්මාණය කර ගැනීම මනුස්සයෙකුට දෙයාකාරකින් කරන්න පුළුවන්. එක ආකාරයක තමයි මනුස්සත්වයට පහළ නැත්නම් මනුස්සත්වයට පහළ සංසාරයක් හදන්න පුළුවන් තමන්ගේ ශරීරය ශාරීරික ක්‍රියාවලින්. ඒ ශාරීරික ක්‍රියාවලින් මනුස්සත්වයට පහළ සංසාරයක් හදන එකට ධර්මයේ කියනවා අකුසල් කායික අකුසල්.
කායික අකුසල් කියන ඒවා ප්‍රධාන වශයෙන් සතර අපායේ සංසාරයක් නිර්මාණය කරන්න පුළුවන් කායික අකුසල් වර්ග තුනක් තියෙනවා. ඒවා කාය සංස්කාර වර්ග තුනක්. එතකොට සතුන් මැරීම, හොරකම් කිරීම, කාමයේ වර්ධව හැසිරීම. ඔච්චරයි මනුස්ස ශරීරයකින් කරන්න පුළුවන් නරක පැත්තේ සංසාරයක් නිර්මාණය කිරීම. හැබැයි මේ දැන් සංස්කාර කිව්වම දැන් සතෙක් මරණකොට සතෙක් මරන්න කාය සංස්කාර තනි එකක් නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. කායික ක්‍රියා විශාල පද්ධතියක්, ක්‍රියාවලියක්. එතකොට ඒ කායික ක්‍රියාවලිය දැන් ඇඟිල්ලක් නමනවා එක එක කාය සංස්කාරයක් වෙන්න පුළුවන්. ඇස්පිල්ලම් ගහන එකක් කාය සංස්කාරයක් වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ට මිනිස්සෙක්ගේ නැමෙන හන්දියක් ගන්නේ හන්දි නැමෙන වතාවක් ගන්නේ සිදුවෙන්නේ කාය සංස්කාරයි. ඒකට සත්තු මරන්න ওই හන්දි එකක් දෙකක් තුනක් හතරක් වතාවල් දහස් ගාණක් සිය ගාණක් යොදාගත්තද ඒ තැනක තියෙන්නේ කායික අකුසලයයි. එහෙනම් කායික අකුසලය කියන්නේ 아무ත දෙයක් නෙමෙයි. කාය සංස්කාර ඒ සඳහා ඒ අකුසලයට යොමු වෙච්ච කාය සංස්කාර ලක්ෂ කෝටි ගානක එකතුව කායික අකුසලිය. සතුන් මරන්නෙත් එහෙමයි. හොරකම් කරනවා කියන්නේත් එහෙමයි. එක එක සංස්කාරයකින් නෙමෙයි මේක වෙන්නේ. කාය සංස්කාර ලක්ෂ කෝටි ගානක් එකතු වෙලා තමයි සෑම දෙයක්ම හොරකම් කරන්නේ. නැතු තනි සංස්කාරනේ ඒකයි ඒකේ විපාකේ වැඩි සකස් වීම වැඩි සංසාරයේ හැදෙන විදිහේ භයානකකම තියෙනවා. කාමයේ වර්ධ හැසිරීම වගේ දේවල් ගත්තත් එහෙමයි. කාය සංස්කාර ලක්ෂ කෝටි ගානක ප්‍රතිඵලය තමයි ඒ අකුසලෙ. ඒතර කායික අකුසල් සියල්ල මෙහෙමනම් කාය සංස්කාර වලින් හැදිච්ච. ඒ වගේම කායික ක්‍රියාම ඔය හන්දි ටිකම ඔය තමන්ගේ ශරීරයේ තියෙන හන්දි නැමෙන ක්‍රියාවලිය වැදගත්. මේ හන්දි නැමීම හැකියාව තමයි කායික අකුසලය වැඩි වෙන්න උදව් වෙන්නේ. ඒ වගේම ඔය හන්දි නැමෙන ක්‍රියාවලියම තමයි කායික කුසලය වැඩි වෙන්න උදව් වෙන්නේ. එහෙනම් කාය සංස්කාර වර්ග දෙකකට බෙදෙනවා. කුසල් පාක්ෂික කාය සංස්කාර හා අකුසල් පාක්ෂික කාය සංස්කාර කියලා. ඒ කියන්නේ මනුස්සයෙකුට මානව හිමිකම් විදිහට ලැබෙන උප්පත්ති තමන්ගේ ශරීරයෙන් කුසල් පාක්ෂික කාය කර්ම කිරීමට අකුසල් පාක්ෂික කාය කර්ම කිරීමට. එහෙන් කුසල් පාක්ෂික කාය කර්ම කරන්නත් අකුසල් පාක්ෂික කාය කර්ම කරන්නත් උදව් වුණේ තමන්ගේ ශරීරයේ ඔය හන්දි නැමීමේ ගුණයයි හන්දි නැමීමේ ක්‍රියාවලියයි. ඒක නිසාමයි මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ මේ හන්දි නැමීමේ ක්‍රියාවලියට ඒක සම්බන්ධ කරගෙන සංසාර විමුක්තියක් විමුක්ති මාර්ගය පාදගන්න පබ්බ දෙකක් වෙන් කියලා වෙන් වෙලා තියෙනවා. මේ ප්‍රබල කාය සංස්කාර හින්දා සතිපට්ඨාන සූත්‍රයේ කායानुපස්සනාවේ එක පබ්බයක් තමයි දෙවෙනි පබ්බය ඉරියාපත පබ්බය අනික සම්පජන්න පබ්බය. මේ දෙකම උන්නේ කායේ හන්දි නැමීම සම්බන්ධව ඒක සංසාරයක් හදන්නේ නැතිව හන්දි නමන විදිහකට පුහුණුවක් ලබා දෙන්න පුළුවන් ක්‍රමවේදයක. දැන් මේ පින්වතුන් ඔය සක්මන් භාවනාවක් මම පැහැදිලි කරලා දීලා ඇති ඒකට අනුගතයි. මොකද සතිපට්ඨාන සූත්‍රයේ කොහෙද සක්මන් භාවනාව තියෙන්නේ කියලා කාට හරි හොයන්න තියෙනවා නම් ඕන නම් ඒක එක්ක ඉරියාපත පබ්බේත් මේ ගැන විස්තරේ තියෙනවා. කරන විදිහ මොකද්ද වෙන්න ඕනේ කියන එකයි තියෙන්නේ බුදුහාමුදුරු පෙන්නලා. එතකොට ගුරු කුලයක් විසින් ඒකට අනුගතව
පුහුණුවක් හදාගන්න එක වෙනම ක්‍රමයක්. අනික ඉරියාපත පබ්බේ වගේම සම්පජන්න පබ්බේ තියෙනවා. එහෙනම් මේ කාය සංස්කාර කියන එක බලගතුම සංස්කාරයි. ඕනම මිනිසෙකුට තමන්ගේ ජීව ක්‍රියාවලියේ ජීවත් වෙන අවුරුදු ගාන තුළ විශාල ලෙස කාය සංස්කාර සිදු කරලා සංසාරයක් හදලා තමයි මැරලා යන්න වෙන්නේ. ඒ හදන සංස්කාර වර්ග කොටස් දෙකකට බෙදෙනවා. කුසල පාක්ෂික, කුසල් පාක්ෂික කාය සංස්කාර, ඒ වගේම අකුසල් පාක්ෂික කාය සංස්කාර. හැබැයි කුසල පාක්ෂිකයි අකුසල පාක්ෂිකයි දෙකම ජනිත වෙන්නේ එකම ශරීරේ. විතක කුසලයේ වෙනවා, විතක අකුසලයේ වෙනවා. ඒ කියන්නේ ඇඟිල්ලක ඇඟිල්ලක් නමන එක, ඇඟිල්ලක් දිගාරින එක, ඇඟිලි පුරුකෙන් ඇඟිල්ල නමන එක, දිගාරින එක විතක කුසලයක් වෙනවා. අපිට කුසල් පාක්ෂික සංස්කාරයක් වෙනවා, විතක අකුසල් පාක්ෂික සංස්කාරයක් වෙනවා. ඒක ඉතින් Tamanට හැමදාම සිදුවෙන දෙයක්. දැන් ඇඟිල්ල දික් කරලා කාට හරි තර්ජනය කරනකොට ඒ ඇඟිල්ල නැමෙන එක, දිගාරින එක අකුසල පාක්ෂික සංස්කාරයක් වෙනවා. ඒ ඇඟිල්ලම නමලා කාට හරි වන්දනා ගන්න එක, ගරු බුහුමන් කරනකොට කුසල පාක්ෂික සංස්කාරයක් වෙනවා. දෙකටම උදව් වුණේ තමන්ගේ ඇඟිලි. ඔය ආදි වශයෙන් ඔය තමන්ගේ ලිටිස් කුණුප කිලෝ ගන්න, එහෙමනම් එක එක විදිහට කුසල පාක්ෂික සංස්කාර හැදීම හා අකුසල පාක්ෂික සංස්කාර හැදීමේ හිමිකමකින් යුක්තයි. දක්ෂ මනුස්සයා කියන්නේ අකුසල පාක්ෂික සංස්කාර හදන එක තමන්ට ලැබිච්ච ඔය දෙතිස් කුණප වලින් කරගන්න එක අඩු කරන පුද්ගලයායි. මනුස්සත්වයේ හීන වෙනවා කියන්නේ තමන්ට ලැබිලා තියෙන ඔය දෙතිස් කුණප කිලෝ ගානේ හදන කාය සංස්කාර වැඩිපුර සතරපායේ සංසාරයක් නිර්මාණය කරන්න යොදාගත්තේ අය. ඒක බුදුහාමුදුරුව කුසලයේ අකුසලයේ කියලා දෙකකින් බෙදලා තියෙනවා. කුසල පාක්ෂික කායික ක්‍රියා හා අකුසල පාක්ෂික කායික ක්‍රියා. එනම් මේ කායික ක්‍රියා තමයි කාය සංස්කාර කියන්නේ. එතකොට අපිට හිතෙන්න පුළුවන් එහෙමනම් අපේ කායික ක්‍රියා තියෙන්න පුළුවන් කුසල් පාක්ෂික වෙන්නේ නැතුව අකුසල් පාක්ෂික වෙන්නේ නැතුව ක්‍රියාවක් විතරක් වෙන්නේ. එහෙම ඒවා මිනිස්සුෙකුට අඩුයි. පුරුදු වෙලා හැදුණු මිස උපත්යෙන් පිහිටන්නේ. උපත්යෙන් පිහිටන අඩුයි. පුහුණු වෙලා සමහරට ඒක හදන්න පුළුවන්. පුහුණුවත් එහෙනම් අර සම්පජන්න පබ්බේ හෝ ඉරියාවත පබ්බේ කියන සතිපට්ඨාන කමටහන පුරුදු වෙන්න. ඒක සාර්ථක කරගන්න. එහෙම නැතුව ඔය ශරීරයෙන් කරන කායික ක්‍රියා එක්ක කුසල් පාක්ෂික වෙනවා නැත්නම් අකුසල් පාක්ෂික වෙනවා. දැන් එක සංස්කාර වර්ගයක් ඔය කිව්වේ. තව මනුස්සයාට හිමුයි වැඩිම ඒ බරපතලකම නම් වැඩි නෑ, ඊට වැඩි අඩුයි. කාය සංස්කාර බරපතලකම වැඩි. ඒකෙන් ද අකුසල පාක්ෂිකව තියෙන නරකම කාය කර්ම තමයි පංච ආනන්තාරිය පාප කර්ම කියන්නේ. ඒ වගේම ධර්මයේදී හඳුන්වන්නේ කාය කර්ම වලින් කරන කුසල් පාක්ෂිකම හොඳම ටික තමයි අටමහා කුසල් කියන්නේ. මේ ඔක්කොම කාය කර්ම මත රඳාපවතින දේවල්. කායික ක්‍රියා මත රඳාපවතින දේවල්. ඒ වගේම වචන හරහා වචී කර්ම විදියට වචී සංස්කාර අපිට තියෙනවා මනුස්සයෙකුට. ඒ වචී සංස්කාර වලත් සමහර ඒවා වචන කුසල් පාක්ෂිකයි, සමහර ඒවා අකුසල් පාක්ෂිකයි. මේ කුසල් පාක්ෂික වචනේද අකුසල් පාක්ෂික වචනේද කියලා වෙන් වෙන්නේ භාෂාවේ තියෙන අකුරු වල සම්බන්ධයකින් නෙවෙයි. දැන් වචනේ සංඥාම් වත නෙවෙයි. වචනේ ශබ්ද කරන විදිය අනුව නෙවෙයි. වචනේ භාවිතා කිරීම අනුවත් නෙවෙයි. වචනේ බිහි වෙන චේතනාව මත. ඒකෙන් හින්දා මේ
අහබල් භාෂාවෙන් මෙන්න මේ වචන අකුසල් පාක්ෂිකයි මෙන්න මේ වචන කුසල් පාක්ෂිකයි කියලා ධර්මයෙන් කරන්නේ ඕනම භාෂාවක ඔය වචන වල අකුසල් පාක්ෂික භාවය හෝ කුසල් පාක්ෂික භාවය තියෙන්න පුළුවන් සෑම වචනයක්ම ඒ ගණෙන් ඒ දෙවර්ගයෙන් එකකට වැටෙනවා ඒක භාෂාවල් දෙක තුනක් ගන්නකොට ඒ හැකියාව තමන්ට වැඩි වෙනවා ගලේ වචනේ සංස්කාර හැදීමේ හැකියාව වැඩි වෙනවා. වචනේ සංසාරය නිර්මාණය කිරීමේ හැකියාව වැඩි වෙනවා. දැන් එහෙම බැලුවම දැන් වචනේ සිදුවෙන සංස්කාර වලින් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ අකුසල් පාක්ෂික සංස්කාර. ඒ කියන්නේ සතර පහේ නිර්මාණය කරන සංස්කාර තමයි වාචික අකුසල්. මුසාවාද, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාප එතකොට මේ මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපා කියන එක දැන් එක භාෂාවක් හරියට කතා කරන්න බැරි වුණත් සංඥා මාධ්‍යයෙන් හෝ වෙනත් හඬ ක්‍රමයකින් මේ ටිකම අපිට කරන්න පුළුවන් ඒ අකුසලයේ සිදුවෙන. ඒක නිසා මේ වචී සංස්කාර කුසල් පාක්ෂිකේවත් වෙන අකුසල් පාක්ෂිකේවත් තියෙන. එහෙනම් නරක සංසාරයක් හදන්නේ අර අකුසල් පාක්ෂික වචී සංස්කාර හොඳ සංසාරයක් නිර්මාණය කරන්නේ කුසල් පාක්ෂික වචී සංස්කාර. එතකොට මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපා කියන මේ කාණ්ඩ හතර හැරුණට පස්සේ කතා කරන වචන වලින් සංසාරයක් හදනවා හැම මිනිස්සෙම. නමුත් ඒ හදාගන්නේ සංසාරය කාම දුගති නැත්නම් හතර අපාය සංස්කාරයක් නෙවෙයි කාම සුගති සංස්කාරය. මනුස්සත්වයේ හෝ දේවත්වයේ කියන සංසාරයේ හදාගන්න මේ වචන උදව් වෙනවා. එහෙනම් මේ පින්වතුන්ට අතීතයේ ඔය වචී සංස්කාරක් උදව් වෙලා ඇති වර්තමානයේ මනුස්සයෙක් වෙලා ජීවත් වෙන්න. මනුස්සයෙක් වෙලා කටයුතු කරන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මනුස්සයෙක් වුණාට මේ මනුස්සයාට තියෙන හැකියාව මනුස්සත්වයේ තුල වැඩියෙන් භාවිතා කරොත් අර කියන කායික ක්‍රියා හා වාචික ක්‍රියා අකුසල් පාක්ෂිකව මනුස්සත්වයේ අහිමි වෙනවා මරණයෙන් පස්සේ. ඒක තමයි මේ සකස් කිරීමේ නරකකම්. සංසාරයේ සකස් වෙන එකේ නරකකම්. දැන් ඊට අමතරව තමයි අපිට අර විශාල සංඛ්‍යාවකින් ඇතිවෙන සංස්කාර වර්ගයේ තියෙන්නේ චිත්ත සංස්කාර. චිත්ත සංස්කාර එක තනි දෙයක් විදිහට ගත්තොත් සංස්කාරයක එක අවස්ථාවක් ගත්තොත් දුර්වලයි. නමුත් අර ගොඩාක් වතාවල් යෙදෙන හින්දා එකතු වෙන හින්දා මේක ප්‍රබල වෙනවා. එහෙනම් චිත්ත සංස්කාරත් මහා හානිදායක වෙනවා. ඒවත් කුසල් පාක්ෂිකයි අකුසල් පාක්ෂිකයි කියලා සංසාරයේ හදන ක්‍රම දෙකක් නිර්මාණය වෙලා තියෙනවා. එහෙනම් කුසල් පාක්ෂික සංස්කාර අකුසල් පාක්ෂික සංස්කාර කියලා වර්ග දෙකක් තියෙනවා. දැන් කාය සංස්කාර ගත්තා කුසල් පාක්ෂික සංස්කාර තියෙනවා අකුසල් පාක්ෂික සංස්කාර තියෙනවා. වචී සංස්කාර ගත්තා කුසල් පාක්ෂික භාවයක් ලක්කේ වෙලා තියෙනවා අකුසල් පාක්ෂික භාවයක් තියෙනවා. චිත්ත සංස්කාර ගත්තා කුසල් පාක්ෂික භාවයක් අකුසල් පාක්ෂික භාවයක් තියෙනවා. එහෙමනම් මේ සංස්කාර ගැන ඉගෙන ගන්නකොට ධර්මයේ තව ප්‍රසිද්ධ පරියායක් තියෙනවා සංස්කාර ගැන කියා දෙනකොට. ඒක වෙන් කරන්නේ කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියලා නෙවෙයි. අර හොඳ සංසාරයක් හදනවා නරක සංසාරයක් හදන අමුතු විදිහේ සංසාරයක් හදන සංස්කාර විදිහට. ඒව හඳුන්වන්නේ ධර්මයේ පුඤ්ඤාවි සංස්කාර, අපුඤ්ඤාවි සංස්කාර, ආනිඤ්ඤාවි සංස්කාර කියලා. එහෙනම් මේ පුඤ්ඤාවි සංස්කාර කියන ඒවා මනුස්සයෙක්ගේ තියෙන්නේ කාය සංස්කාර. දැන් කුසල් පක්ෂේ කාය සංස්කාර කරන කාය ක්‍රියා ඔක්කොම පුඤ්ඤාවි සංස්කාර වෙනවා. වචනයෙන් කරන කුසල් පක්ෂේ කාය සංස්කාර ටික වචී සංස්කාර පුඤ්ඤාවි සංස්කාර ගණයට වැටෙනවා. එහෙනම් පුඤ්ඤාවි සංස්කාර මනුස්සයෙකුට කායික ක්‍රියාවසෙනුත් තියෙනවා. ඒ වගේම වාචික ක්‍රියාවසෙනුත් තියෙනවා. ඊට අමතරව පුඤ්ඤාවි සංස්කාර මනුස්සයෙකුට
මානසික ක්‍රියා චිත්ත සංස්කාර විදිහටත් තියෙනවා. ඒ වගේම තම තමන්ට කායික ක්‍රියා විදිහටම තියෙනවා අපුඤ්ඤාම සංස්කාර. ඒ පව් කියන්නේ අකුසල් කියන්නේ. කයෙන් කරන අකුසලයේ පාපේ. වචනයෙන් කරන අකුසලයේ ධර්මයෙන් කියන පාපේ. එහෙනම් කායික වශයෙන් කරන ක්‍රියා අකුසල් පාක්ෂික වෙනකොට අපුඤ්ඤාම සංස්කාරයි. කායික වශයෙන් කරන ක්‍රියා කුසල් පාක්ෂික වෙනකොට පුඤ්ඤාම සංස්කාරයි. හැබැයි මේ කායික ක්‍රියා වාචික ක්‍රියා වලින් කරන්න බැරි සංස්කාර වර්ගයක් තියෙනවා. ඒවා තමයි ආනින්ජාපි සංස්කාර කියන්නේ. මේ ආනින්ජාපි සංස්කාර මිනිහෙකුට මිනිසෙකුට උප්පත්තියෙන් ලැබෙන හිමිකමක් නෙවෙයි. මිනිසෙකුට දේශින් කරන්න පුළුවන් සංස්කාර වර්ගයක් නෙවෙයි ආනින්ජාපි. ආනින්ජාපි කියන්නේ මේ සංසාරේ එතන වෙනස තියෙන්නේ දැන් කුඤ්ඤාපි සංස්කාරයෙන් නම් අලුත් හොඳ සංසාරයක් නිර්මාණය කරනවා. අපුඤ්ඤාපි සංස්කාරයෙන් නරක සංසාරයක් නිර්මාණය කරනවා. ආනන්‍යාපි සංස්කාරය කියන එක හඳුන්වලා තියෙන ධර්මයේ හොඳ හෝ නරක සංසාරයක් නිර්මාණය නොකරනවා තාවකාලිකව. ඒ කියන්නේ තාවකාලිකව සංසාරයක් නිර්මාණය කරන්නේ නැති වගේ තත්ත්වයක් හඳුන්වන්න තමයි ආනන්‍යාපි කියන නම දීලා තියෙන්නේ. එතකොට මේ මිනිස්යාන්ට මේ ආනන්‍යාපි සංස්කාර පිහිටන්නේ දැන් ආනින්ජාපි සංස්කාර ස්වභාවිකව තමන්ගේ ජීවිතයට සංසාර ගමනට එකතු කරගන්න පිරිසන් සත්තුන්ට සතර අපාය සත්තුන්ට බෑ. ආනින්ජාපි සංස්කාර කියනවා කියලා ධර්මයේ කියන්නේ මනුස්සය තුල නිකම්. පුහුණුවකින් මනුස්සයෙකුට අධික පුහුණුවකින් ගන්න පුළුවන් සාමාන්‍ය මනුස්සකමේ මේ පින්වතුන්ට එහෙම තියෙන්න බෑ. දෙවියන් ළඟත් නෑ මේ ආනින්ජාපි සංස්කාර. ඒ වගේ රූපාවචර බ්‍රහ්මිය ළඟත් ආනින්ජාපි සංස්කාර නැහැ. එතකොට ආනින්ජාපි සංස්කාර රූපාවචර බ්‍රහ්මිය ළඟත් නැහැ. ආනින්ජාපි සංස්කාර සකස් කරන සංසාරගත සත්‍යය අරූපාවචර බ්‍රහ්ම කියන සංසාරගත ස්වરૂපයයි. එහෙමනම් කවුරු හරි මිනිස්සේ සමත භාවනාව දියුණු කරලා කාමාවචරය ඉක්මෝලා මනසෙන් එතකොට මනස වැඩ කරන්නේ මනෝ ඉන්ද්‍රිය එක විතරයි කාමාවචරය ඉක්මෝපුවම. ඒ වගේම රූපාවචර මානසික තත්ත්වය තනිකරම මනෝ ඉන්ද්‍රිය නිවරණ යටපත් වෙච්චි මනෝ ඉන්ද්‍රියෙන් හැදෙන එක. ඊට වැඩිය අරූපාවචර මානසික තත්ත්වයට ගියාම යා ආනින්ජාපි සංස්කාර කරන සත්‍යයක් බවට හැදෙනවා. එහෙමනම් ඒ ධර්මයේ සංස්කාර වෙන පරියායකින් පැහැදිලි කරනවා. දැන් ඒක තමයි පුඤ්ඤාවි සංස්කාර, අපුඤ්ඤාවි සංස්කාර, ආනින්ජාවි සංස්කාර කියන්නේ. දැන් රහතන් වහන්සේත් මේ ආනින්ජාවි සංස්කාර කරන කෙනෙක් නෙමෙයි. දැන් උද්දකාරාම පුත්‍ර, අලාරකාලාම වගේ බෝධිසත්වයන්ගේ ගුරුවරු මේ වන විටත් සංස්කාර කරනවා. ඒවට කියනවා අරූපාවචරයේ ඉන්න නිසාවෙන් ආනෙන්ජාවේ සංස්කාර කිරීමෙන් සංසාරේ හදන පුද්ගලයෙක්. සංසාරේ හදන සත්තු. නමුත් රහතන් වහන්සේ තුල මේ සංස්කාර වර්ග තුනම නැහැ. ඒ කියන්නේ පුඤ්ඤාම සංස්කාරත් නැහැ, අපුඤ්ඤාම සංස්කාරත් නැහැ, ආනෙන්ජාවේ සංස්කාරත් නැහැ. ඒ වගේම රහතන් වහන්සේ ළඟ කාය සංස්කාරත් නැහැ, වචී සංස්කාරත් නැහැ, චිත්ත සංස්කාරත් නැහැ. දැන් ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ සරියුත් හාමුදුරුවෝ දේශනා කරන්නේ සම්මාදිට්ඨි ලාභයේ ගුණයක් විදියටයි සංඛාරේච පජානාති. එතකොට සංඛාර පිළිබඳව මේ තියෙන මේ මොහොතේ සංස්කාරය හඳුනගන්නවා. වෙන් කරගන්නවා. පජානාති කියන්නේ මේ මොහොත ඉගෙන ගන්නවා නෙමෙයි. කාය සංස්කාර කියන්නේ මේවයි, වචී සංස්කාර කියන්නේ මේවයි, චිත්ත සංස්කාර කියන්නේ මේවා කියලා ඉගෙන ගන්න එක පජානාති නෙමෙයි. ඒ පජානාති වෙන්න බෑ යාට. ඒ සංස්කාර සංසාරයක් හදන ස්වરૂපය හා සංසාරයක් හදන් නැති ස්වરૂපය වෙන් කිරීමේ හැකියාවෙන් යුක්තයි කියන එකයි.
දැන් මං කියවනේ දැන් කාය සංස්කාර කියන්නේ මේ අපේ ශරීරයේ මාසටලේ කිලෝ ගානෙන් හැදිච්ච මේ හන්දි නැමීමෙන් කරන කායික ක්‍රියාව තමයි සංසාරයක් හදන්න අපිට උදව් වෙන්නේ. නමුත් සතිපට්ඨානයේ වැඩිම තුල සිදුවෙන්නේ සතර සතිපට්ඨානයේ වැඩිම තුල කායික ක්‍රියාවක් තියෙනවා සංසාරයක් හදන්නේ. එහෙනම් මේ කායික ක්‍රියාව නැති තැනක නෙවෙයි සංසාරය හදන්නේ කියලා. දැන් සංඛාර නිරෝධ වෙනවා කියන්නේ කාය සංස්කාර නිරෝධ වෙනවා කියන්නේ කායික ක්‍රියා නැති තැනකට කියන එකක් නෙවෙයි. කායික ක්‍රියාව තියෙනවා කායික ක්‍රියාව තුළ සංසාරයක් හදන්නේ. එතකොට කාය සංඛාර නිරෝධ වෙනවා. දැන් වචී සංස්කාර නිරෝධ වෙනවා කියන්නේ වචනේ නැති වෙලා නෙවෙයි. වචනේ මගින් සංසාරයක් හදන්නේ. එතකොට වචී සංස්කාර නිරෝධ වෙනවා. දැන් චිත්ත සංස්කාර නිරෝධ වෙනවා කියන්නේ චිත්ත තුළ සංකල්පනා පහළ වෙන්නේ නැතුව නවතිනවා නෙවෙයි. ඒ සංකල්පනා පහළ වුණාට ඒක සංසාරයක් හදන තරම් ප්‍රබල නැති වෙනවා. දැන් මෙන්න මේක තමයි සංඛාර නිරෝධාංච පජානාති. දැන් සාමාන්‍ය ලෝකේ බුදුහාමුදුරුව පහළ වෙනකම් මිනිස්සයා දැනගෙන හිටියේ මේවෙන් කාය සංස්කාර තමයි නරකම්. නරක සංස්කාර හදන්න ලොකුවට උදව් වෙන්නේ කාය සංස්කාර කියලා. මිනිස්සුම අධ්‍යාත්මික පුහුණු වලින්, අධ්‍යාත්මික අත්දැකීම් වලින්, ගුරුකුල වලින් මේ මනුස්ස සමාජයේ, එතකොට කායික විශේෂඥ වෙන්නේ නැහැනේ. නමුත් කායෙන් සංසාරයක් හදන්න ලොකුම බලපෑමක් තියෙනවා කියලා අධ්‍යාත්මිකව හොයාගත්තේ අය, පරීක්ෂණ කරපු අය හිටියා. ඒගොල්ලෝ ශාස්ත්‍රවරුමයි. ඒ වගේම වචනෙන් සංස්කාර සංසාරයක් හදනවා. වචින් සංස්කාර කියන ඒවා එච්චර හොඳ දේවල් නෙවෙයි. කාය සංස්කාර කියන ඒවා හොඳ දේවල් නෙවෙයි. මේවෙන් අහක් වෙන තරමටම තමයි සංසාර විමුක්තිය ලැබෙන්නේ කියන එක අධ්‍යාත්මික ලෝකේ රහසක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ හොයාගත් එකක් නෙවෙයි. හැමදාම මේ මනුස්ස සමාජයේ අධ්‍යාත්මිකව දියුණු වෙන හැම කෙනාම මේ දේ අවබෝධ කරගෙන දුවනවා. දැන් බෝධිසත්වයන්ට ආලාර කාලාම උද්ධකාරාම පුත්‍රය ගැන්වේ පෙන්වේ ඕකමයි. සංසාර විමුක්තිය කිව්වේ ආලාර කාලාම අලුත් විදිහේ කාමාවචර මට්ටමේ නැති චිත්ත සංස්කාරයක් හැදීම තමයි සංසාර විමුක්තිය කියලා ආලාර කාලාම බෝධිසත්වයන්ට ගැන්වේ. කාය සංස්කාර හක් කරා. ඒ වගේම වචී සංස්කාර හක් කරනවා. ඒ කියන්නේ උත්සාහයෙන් කායික ක්‍රියා අඩු කරලා තමයි තාපසේ බිහි වෙන්නේ. ඒ තාපසේගේ සමත භාවනාවක් දියුණු වෙන්නේ මුලින්ම සමත භාවනාවේ යහක් කරන්න වෙන්නේ වචී සංස්කාර. වචනයෙන් කුසල පාක්ෂික සංස්කාර හෝ අකුසල පාක්ෂික සංස්කාර නැත්නම් පුඤ්ඤාමි සංස්කාර අපුඤ්ඤාමි සංස්කාර වචනයෙන් සිදු වෙන්නේ කතා නොකර ඉතින්. දැන් කායික ක්‍රියා සියල්ල නවත්තගෙන හොඳ නෙමෙනේවා අවම් මට්ටමක් පවත්වා ගන්න පුළුවන් එකම විදිහ තමයි ඔය ඉරියව්වක වාඩි වෙලා ඉන්නේ. තමන්ගේ වෙල ශරීරයෙන් වාඩි වෙලා ඉන්නේ. එතකොට වාඩි වෙලා කතා නොකර තමයි සමත භාවනාව ආරම්භ කරන්නේ. එහෙනම් සමත භාවනාවෙන් කරන්න හදන්නේ මොකද්ද? කාය සංස්කාර පජානාති වෙන්න නෙවෙයි. ඒ වගේම වචී සංස්කාර පජානාති ගුණයක්කට කවදාවත් සමත භාවනාව දියුණු වෙලා යන්න බෑ. ඒ බැරි වෙන්නේ කාය සංස්කාර නැති කර ගැනීමේ ක්‍රමයක් තමයි පුරුදු කරන්නේ.
දැන් වාඩි වෙලා සමත භාවනා කරනකොට තියෙන්නේ කාය සංස්කාර නැති කරගන්න. භාවිතයෙන් නැති කරනවා. අවසානයේ ශාරීරිය තේරෙන්නේ නැති දැනකට ගියොත් කාය සංස්කාර හැදෙන්න විදියන්නේ. ඒ වගේම වචී සංස්කාර කතා නොකර හිටියොත් කෙරෙන්න බෑ. එහෙනම් ප්‍රබල සංස්කාර වර්ග දෙක සමත භාවනාවේ උත්සාහයෙන් පුහුණුවෙන් තාවකාලිකව අහක් කරගන්න. ඔය තාවකාලිකව අහක් කරලා කාය සංස්කාර තාවකාලිකව අහක් කරගෙන වචී සංස්කාර තාවකාලිකව අහක් කරගෙන මනෝ සංස්කාර පවත්වමින් තමන්ට සුදුසු කුසල පක්ෂයේ තියෙන කාමාවචරයේ ඉක්මවපු රූපාවචර මානසික தත්ත්වය කියන්නේ පංච නීවරණ නැති පංච නීවරණ වල බලපෑමකට නැති චිත්ත සංස්කාර වලට කියන නම තමයි රූපාවචරය. දැන් රූපාවචර මානසික தත්ත්වයේ කායික ක්‍රියා නැහැ, වාචික ක්‍රියා නැහැ. දැන් ඕක තමයි රූපාවචර මානසික தත්ත්වයේ හැටි. දැන් මේ පින්වතුන්ටත් ඕනම මිනිස්සෙකුටත් කය දුර්වලලා ලෙඩ හැදෙනකොට ඔය කාය කර්ම නැතිනවා. ඇඳේම ලෙඩ වෙලා වයස යනගෙන කාය ඇඟිල්ල කොහොලෝ ගන්න බැරුව එක තැන දපා තියෙනවා. එතන කාය සංස්කාර අහක් කරගෙන නෙමෙයි. කායික රෝගයක් අනුව කය තමන්ගේ කය තමන්ට වැඩක් ගන්න කාය සංස්කාර කරන්න බැරි තත්වයට ඉබේ පත් වෙලා ස්වභාවයෙන් පත් වෙලා. දැන් කාට හරි දිව කපල දැම්මම වචී සංස්කාර නැති වෙනවා නෙවෙයි යාට වෙන්නේ අනික් අය එක්ක ගනුදෙනු කරන්න පුළුවන් හඬ නැතුව යනවා. එතකොට දැන් මහලු වෙනවා කියන එක, ලෙඩ හැදෙනවා කියන එක, කෝම තත්වයට වැටෙනවා කියන එක ඕවා කාය සංස්කාර නැති තැනක් තියෙනවා. එතන කාය සංස්කාරක් නැහැ, වචී සංස්කාරක් නැහැ. නමුත් තමන් උත්සාහයෙන් පුහුණු කරලා ගත්ත එකක් නෙවෙයි, තමන් අකමැති දෙයක් ලැබිච්ච එකේ ඵලයක්. ඒක අමුතුම අසංසාර දුකක්. නැතුව සංසාරයේ සකස් වීමක් නැතුව නෙවෙයි, සංසාර ඉස්සෙල්ලා හදපු සංස්කාරයේ විපාක ස්වරූපය. දැන් ඔන්න ඒ වගේ තත්ත්වයක් තියෙනවා. හැබැයි සමත භාවනාවෙන් කරන්නේ පුහුණු වෙනවා. එයාට හැකියාව තියෙනවා කායික ක්‍රියා කරන්න, එයා කරන්නේ නැතුව පුහුණු වෙනවා. සමත භාවනාවෙන් වාඩි වෙලා කරන්නේ මොකද තමයි. එයාට වචන කතා කරන්න හැකියාව තියෙනවා, භාවිතයෙන් නොකර පුහුණු වෙනවා. ඊට පස්සේ චිත්ත සංස්කාර හිතේ ඕන තරම් දේවල් ඇති වෙනවා. ඒකෙන් අර නීවරණ වල බලපෑම සහිත චිත්ත ස්වરૂප ඉවත් කරන්න උත්සාහ ගන්නවා. මේකෙන් ලැබෙන ඵලය තමයි රූපාවචර මානසික தත්ත්වය. එතකොට කාමාවචර ඉක්මවන. හැබැයි රූපාවචර මානසික தත්ත්වයේ ඉඳලා කවදාවත් අර ලැබිච්ච චිත්ත සංස්කාරය පජානාති වෙන්න හෝ ඒ චිත්ත සංස්කාර සමුදය පජානාති වෙන්න බෑ. කරන්න පුළුවන් එකම දෙයයි ලැබිච්ච රූපාවචර මට්ටමේ චිත්ත සංස්කාරය අඛණ්ඩව සන්තතිකව ගලාගෙන යන්න තමන් උත්සාහ දැරීමයි. ඒක පජානාති නෙමෙයි. දැන් පේනවනේ මේ සංස්කාර ගැන ඒවා පජානාති වීමයි සතිපට්ඨාණයෙන් කරන්නේ. එතකොට මේ පින්වතුන් කරන්නේ සක්මන් භාවනාව. සක්මන කියන්නේ ඇවිදීම. ඇවිදීම කියන්නේ මනුස්සයෙක්ගේ කායික ක්‍රියාව. එනේ ඇවිදින්න පුළුවන් ඕන කෙනෙකුට. ඇවිදිනකොට ඔය හන්දි ගණනාවක් තමන්ගේ ශරීරයේ ඇවිදිනකොට තනවා විශාල හන්දි ප්‍රමාණයක් නැමෙන්නේ දිගහැරෙන්නේ. ඒක හින්දා හන්දි නැමෙන ක්‍රියාවලියක් මෙතන තියෙන නිසාවෙන් මේ සක්මන් භාවනා ඉස්සෙල්ලා මතක් කරා අන්තර්ගත වෙන්නේ අර ඉරියාපත පබ්බේට, එහෙම නැත්නම් සම්පජාන පබ්බේට කියලා. මේ ටික ටික මේ සක්මන් කරනකොට අර දීලා තියෙන උපදෙස් පිළිපදිනවන. ඒ කියන්නේ කකුල යටිපල්ල පොළවේ වදිනකොට අවධානයෙන් ඉඳීම තුළ කාය ඇවිදීමේ කායික ක්‍රියාව නෙවෙයි අපිට අහිමි වෙන්නේ. අහිමි වෙන්නේ ඇවිදීමේ කායික ක්‍රියාව තුළ අන්තර්ගත කාය සංස්කාරයයි. ඒ කියන්නේ සංසාරයේ නිර්මාණය.
සංසාරය නිර්මාණය කරන්න ඇවිදීම මගින් සංසාරය නිර්මාණය කරන්න පුළුවන් ක්‍රම දෙකකට අපිට. කුසල් පාක්ෂිකවත් පුළුවන් අකුසල් පාක්ෂිකවත් පුළුවන්. කොහෙත්ම දැන් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව බුදුහාමුදුරුවෝ කෙරෙහි ධර්මයෙන් බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරවයෙන් බුදුහාමුදුරුවෝ කෙරෙහි ශ්‍රද්ධාවෙන් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ කෙරෙහි ගෞරවයෙන් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් බුදුහාමුදුරුවෝ දීපු උපදේශම් මේ පිළිපදින්න කියලා අර අපි පැහැදිලි කරපු දෙය ඒ ගැන අවධානය තියලා ඇවිදීම තුල කවදාවත් කොච්චර ඇවිද්දත් ඒක තමන් ඉතාම නරක මිනිසෙක් නොවේ නම් ඒ කියන්නේ වැඩම්ම නැති විරිසම් මානසික තත්ත්වයක් නැති මිනිසෙක් නම් අර සද්ධාව උඩ එතන ඇති වෙන කායික ක්‍රියාව ඇවිදීමේ කායික ක්‍රියාව හැම විටම කායික මට්ටමේ පුඤ්ඤාභි සංස්කාරය පස්පෞනේ ඔන්න පළමුව පග්මන ඒකත් තමන්ට අනුන් කියන හින්දා වදේට කරනවා නම් ඒක තමන්ට තියෙන්නේ පුඤ්ඤාභි සංස්කාරය නෙමෙයි. ඒතකොට අනුන් කියනවට නෙමෙයි කරන්න ඕනේ බුදුහාමුදුරුවෝ කෙරෙහි විශ්වාසයෙන් බුදුහාමුදුරුවෝ කෙරෙහි ශ්‍රද්ධාවෙන් ධර්මයේ කෙරෙහි විශ්වාසයෙන් ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාවෙන්. දැන් එහෙම ඔය තකමන් භාවනාව පටන් ගන්න කෙනා නිකන් ඇවිදිනවා විතරක් නෙමෙයි ඒක පුඤ්ඤාභි සංස්කාර කරමින් ඇවිදිනවා මුල් අවදියේ. පුහුණුවේ ආරම්භයේදී. දැන් ටික ටික මේ අවධානය වැඩි වෙන්න ඇවිදීම නවත්වනවා නෙමෙයි. ඇවිදීම නතර වෙනවා නෙමෙයි ටික ටික ඒකේ දියුණුව ඇති වෙන්නේ ඇවිදීම හේතුවෙන් කරන කාය සංස්කාරය දුර්වල කරනවා. ඇවිදීමෙන් සංසාරයේ හදන එක දුර්වල වෙනවා. එහෙමනම් ඔය ඇවිදීමෙන් සංසාරයක් හදන්න නැති තත්ත්වයට එනවා කියන එක තුල තියෙන්නේ මේ සංසාරයේ හදන්න උදව් වෙන්නේ කායික ක්‍රියාවෙන් උදව් වෙන්නත් වාචික ක්‍රියාවෙන් උදව් වෙන්නත්. දැන් මෙතන නම් සරියුත් හාමුදුරු මේ ලේතනා කරනවා මේ 14 වෙනි සම්මාදිට්ඨි ලක්ෂණයේදී. දැන් සංඛාරංච පජානාති සංඛාර සමුදයංච පජානාති කියන සංඛාර සමුදයංච පජානාති කියන එකට විස්තර කරන්නේ සංඛාර හැදෙන්න හේතුව මොකක්ද? ඒ සංඛාර හැදෙන්න හේතුව අවිද්‍යාවයි. ඒ කියන්නේ අවිද්‍යා සමුදයෝ සංඛාර සමුදයෝ අවිද්‍යා නිරෝධෝ සංඛාර නිරෝධෝ. මේ සංඛාර සමුදය කියන්නේ මොකද්ද කියලා සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා. සංඛාරය හැදෙන්න හේතුව අවිද්‍යාවයි. එහෙන සංස්කාර නැති තැන තියෙන්නේ මොකද්ද? අවිද්‍යා නිරෝධය වෙලා අවිද්‍යාව. දැන් අවිද්‍යාව කියන්නේ මොකද්ද? අවිද්‍යාවේ විද්‍යාවේ ලක්ෂණය මොකද්ද? අවිද්‍යාවේ ලක්ෂණය මොකද්ද? ඒකත් මේ සූත්‍රයේ අනික් කරුණු වල පැහැදිලි කරනවා. දැන් අවිද්‍යාවේ ලක්ෂණය හා විද්‍යාවේ ලක්ෂණය, ඒ කියන්නේ අවිද්‍යාවේ ලක්ෂණය කිව්වම විද්‍යාවේ ලක්ෂණය නිකම්ම එනවනේ. දැන් අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා සරියුත් හාමුදුරුවෝ සම්මාදිට්ඨි සූත්‍රයේ 15 වෙනි සම්මාදිට්ඨියේ ලාභයගේ ලක්ෂණ වලින් පැහැදිලි කරනවා. ඒක අපි මතක් කරොත් වෙන්නේ මේකයි. අවිද්‍යාව කියන්නේ මෙතන දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධය අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං චතුරාර්ය සත්‍ය නොදැනීම. චතුරාර්ය සත්‍ය නොදැනීමට කියනවා අවිද්‍යාව. එහෙමනම් කාය සංස්කාර නිරෝධ වෙච්ච කෙනක් තියෙන්නේ ධිට්ඨිය තුල අන්තර්ගතය දුක්ඛේ අඥානං නෙවෙයි දුක්ඛේ ඥානං. ඒ කියන්නේ කයේ හන්දියක් නැමෙන හන්දියක් නමන්න උදව් වෙන ධිට්ඨිය තුල සාමාන්‍ය මිනිහගේ ධිට්ඨිය තුල අන්තර්ගත වෙන්නේ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං.
හැබැයි ඔය සක්මන් භාවනාව බුදුහාමුදුරුවෝ පෙන්වන භාවනාවක් සතිපට්ඨාන භාවනාවක් හින්දා ඒක කොහොම තමන් කරගෙන පුහුණු වෙලා කාලයක් යනකොට ඔය හන්දි නැමෙනක දවසක් ඒවි හැම වෙලෙම නැති වුණත් හම්බෙන් හරි කවස්තාවක් ආවත් මේක ප්‍රමාණවත් හරි බුදුහාමුදුරුවෝ ඒකයි දේශනා කරන්නේ අහම්මෙන් හරි ඒයි හිතලා එන්න විදියක් නැහැ බලෙන් ගන්න බෑ එතකොට දුක්ඛය අඥානම් වෙනවා ඒ තැනදී සංඛාර නිරෝධ වෙනවා එහෙනම් සංඛාර නිරෝධ වෙන තැන සංඛාර සමුදය විනාශ වෙන්න ඕනේ සංඛාර හදන මූලයේ අක්‍රිය වෙන්න ඕනේ ඒ කියන්නේ එතන තියෙන්නේ එහෙනම් අවිද්‍යාව නෙමේ සංඛාර හදන්න උදව් වෙන්නේ අවිද්‍යාව නෙමේ විද්‍යාවයි විද්‍යාව කියන්නේ මොකක්ද විද්‍යාව තියෙන්නේ කොහෙද දිට්ඨිය තුල අවිද්‍යාව හටගන්නේ කොහෙද දිට්ඨිය තුල එහෙනම් සංසාරයේ හදන දිට්ඨිය තුල අන්තර්ගතය අවිද්‍යාව වෙනවා සංසාරයේ හදන්නේ නැති දිට්ඨිය තුල අන්තර්ගතය විද්‍යාව වෙනවා සංසාරයේ හදන දිට්ඨිය තුල අන්තර්ගතය තමයි දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං සංසාරයේ හදන්නේ නැති දිට්ඨිය තුල අන්තර්ගතය තමයි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදංච ඥානං එහෙනම් තමන් මේවා ඉගෙනගෙන කාය සංස්කාර ඔය කායික ක්‍රියා වැඩියෙන් කරා කියලා සංසාර විමුක්තියට යන්නත් බෑ කාය සංස්කාර කරන්නේ නැතුව කම්මැලි කමේ ඉඳලා එහෙම සංසාර විමුක්තිය ගැන ධර්මයක් ඇත්තෙත් නෑ මේකේ පැහැදිලිව බුදුහාමුදුරුවෝ දෙන සතිපට්ඨාන කමඨහන වැඩිම තුල අපි දැනගත්තත් එකයි නොදැනගත්තත් එකයි ශ්‍රාවකෙක් විදියට ලං වෙන්නේ සංස්කාර නිරෝධයටයි සංස්කාර නිරෝධ කියන්නේ කාය සංස්කාර නිරෝධ වෙනවා කියන්නේ කායික ක්‍රියා නැතිවීම නෙමෙයි ක්‍රියාව තුළින් සංසාරයේ හදන ස්වરૂපය නැතිවීමයි එහෙනම් රහතන් වහන්සේ ළඟ තියෙනවා කායික ක්‍රියා රහතන් වහන්සේ කතා කරයි වචන කියනවා රහතන් වහන්සේට සංකල්පනා පහළ වෙනවා හැබැයි රහතන් වහන්සේගේ කායික ක්‍රියා හඳුන්වන්නේ ධර්මයේ කාය සංස්කාර කියලා කායික ක්‍රියා කියලා හඳුන්වනවා කාය සංස්කාර තියෙන්නේ අපිටයි අපේ නෑම හන්දියක් නැමෙන එකම සියලුම කායික ක්‍රියා සංසාරයන් නිර්මාණය කරනවා රහතන් වහන්සේගේ කායික ක්‍රියා තියෙන්න පුළුවන් සංසාරයන් නිර්මාණය කරන්නේ ඒ කියන්නේ සංස්කාර නිරෝධ වෙලා ඒ වගේම කායික ක්‍රියාව තියෙනවා සංස්කාර නිරෝධ වෙලා ඒ වගේම වාචික ක්‍රියා තියෙන්න පුළුවන් සංස්කාර නිරෝධ වෙලා සංසාරයක් හදන්නේ මානසික ක්‍රියා චිත්ත සංස්කාර අපිට තියෙනවා හිතන එකක් ගන්නේ කල්පනා වෙන මොතාවක් ගන්නේ නම් රහතන් වහන්සේට කල්පනා වෙන්න පුළුවන් දේවල් ඒව තුළ චිත්ත සංස්කාර නැහැ නිරෝධ වෙන්නේ සංස්කාරය එන සංස්කාර නිරෝධ වුණොත් විඥානයේ නිරෝධ වෙනවා නිකම් විඥානය කියන්නේ චක්කු විඥාන රෝත විඥාන ඒවා අපි ගිය දේශනාවේ පැහැදිලි කරා එහෙනම් විඥානයේ නිරෝධ වෙනවා කියන්නේ චක්කු විඥානයේ නිරෝධ වෙනවා කියන්නේ ඇහැ පේන්නේ නැතුව යනවා නෙවෙයි විකෘතියක් පේනවා නෙවෙයි පෙනීම මගින් සංඛාරයක් හදන කෘත්‍ය විතරක් අහක් ගන්නවා පෙනීම ඉතුරු කරලා එහෙනම් අතීතයේ සංස්කාර නිරෝධ වුණා නම් වර්තමානයේ විඥානයේ නිරෝධ මේක තමයි මේ පැහැදිලි කරන්නේ හේතු ඵල ධම කියන්නේ ඒකයි හේතුව අතීතේ දැන් සංස්කාර හදන්න හේතුව සමුදය අවිද්‍යාවයි අවිද්‍යාව අන්තර්ගතව කාය සංස්කාරයක් හැදුනොත් ඵලය අලුත් විඥානය ඒ විඥානයෙන් සංස්කාරය හැදෙනවා නමුත් අවිද්‍යාව නැති තැනක සංස්කාරයක් හැදෙන්නේ නැහැ. සංස්කාර නිරෝධ වෙනවා.
නිරුද්ධෝ සංස්කාර සහිත අතීතයක් තියෙන සංසාරගත සත්‍යයේගේ වර්තමානයේ විඥානයේ නිරුද්ධ වෙනවා. පෙනීම නැති වෙලා නෙවෙයි. පෙනීම වගේ සංසාරයක් නිර්මාණය නැති වෙලා. ඔකට තමයි නිරෝධය කියන්නේ. මම හිතන්නේ දැන් අපි අද දවසට නියමිත කාලය අවසන් වෙලා තියෙනවා. දැන් මේ කොටස් දෙක තව දුරටත් තියෙන කාරණා දෙකක් පැහැදිලි කරන්න. බොහෝ විට නායක හාමුදුරුවන්ට මතක් කරලා අපි ටික කාලයකට දැන් මේ සම්මාදිට සූත්‍රයේ තව දේශනා තුනක් විතර කරන්න වෙනවා. අපි බලමු මේක අවසාන වෙලා වැඩසටහන දැන් සමහර විට වෙනස් කරන්නත් සිද්ධ වේවි. නායක හාමුදුරුවෝ එක්ක කතා කරලා බලමු අපි. ඔව් මොකද දැන් ඕස්ට්‍රේලියාවේ අර වැඩසටහන් ටිකකට එන්නත් තියෙනවා. එන්න අවස්ථාව ආවොත් එතකොට කොහොමත් නවතිනවනේ. ඊට පස්සේ අපිට ආයෙ කරගෙන යන්න පුළුවන්. කොහොම හරි තව දේශනා කීපයක් මේකේ පවත්වන්න වෙනවා. ඉතින් අද දවසෙත් අපි මේ දැනට පැහැදිලි කරපු දේශනා ටික අවසන් කරනවා අදට. ඉතින් ගැටලුවක් තියෙනවා නම් කෙටියෙන් අහන්න අවස්ථාව දෙන්නම්. මයික් ඔන් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. හැබැයි ප්‍රායෝගික ප්‍රශ්න අහනවා නම් තමයි හොඳ. ගැටලුවක් නැති හින්දා අපි අවසන් කරමු නම් පොඩි හාමුදුරුවෝ.